සම්ම සම්බුදු සරණයි සල්ල දෙනාටම අයු බොහෝවේවා දීර්ගාර්ශම ලැබේවායි අපි පළමු කොට ප්‍රාත්ථනා කරනවා සදැවස්සො පෙන් නතුනි මෙත් සදහම් ද අර්ථවත් සද්ධර්ම දේශනාවාලාවේ. තවත් අර්ථබත්තු වටිනාව උතුමූ සද්ධර්ම දේශනාවක් ඔබට ශ්‍රභණය කරන්නට ලබාදීමටයි අප මෙලස සෝධනම් වන්නේ. එය නිසාම පෙන්වන්තව ඔබසිියලු දෙනාටම පෙනසිත් පෙර දර කරගෙන පෙනසිදින් යුතු මේ වටිනා සද්ධර්මදේශන අවශ්‍රවනය කරන්නට ඉතාමත්ම ගෞරවෙන් යුතුව අපි මේ මහොතේ ආරධනා කරනවා. එලෙස සියලු දෙනාටම ධර්මශ්‍රවණය කරන්නට ආරධනා කරමින් පළමුකොට මේ උතුම් සධර්මදේශන අවසිදුකරු ලබන, අපගේ පෙන්වත ගෞරුවනීය දේශිඛණන් වහන්සේවයි දාමත්ම ගෞරුවෙන් යුතුව පාදහාපේ වන්නෙන් යුතු සෙනුතිනාම. දහොත්මුදුනේ තබාගන සාධනතින් යතුන් වහන්සේව පිළිගනිමෝ. අවසරහැස්සේපත් කරන්නට අතුරුගිියශ්‍රී සඳහම් පදන මේ ගෞරුවනීය නිර්මාත්‍ර වන හොරණ දික්හෙන් පුර ශේලස්වාරන ගිලන් භෙක්ෂු මධ්‍යස්ථානයේ ගෞරුවනීය නිර්මාත්‍රවර. ර පූජනීය විචිත්‍ර ධර්මකතික රාජකය පණ්න්නිත අවසරයි නම කියනට දයි පෙනට පහලෝනු අප පෙන්වත් පූච්චපාද ගලිගුමයේ ඥානදී පපගේ ගෞරෝාවනීය පෙන්වන්ත ස්වාම්දයන් වහන්සේ. මෙ වටින සසා ධර්ම දේශනාව සිදුකර උලබන්නේ. උන්වහන්සේ හඬනග සාධු ගරලබාදමින් සිලු දෙ නාම පෙරිගනිමෝ. සාධහෝසාධෝසාධෝ. සැදෑවත් වාසනාවන්ත ගුණගරුක සුපෙන්නතුනේ අද මේ වටිනා සද්ධර්ම දේශනාව සඳහා පෙන්සිතින් පින්බරදා එකත්වය ගෙන කටයතු කරුලබන්නේ. ඕස්ටේලියාවේ මෙල්බනුවර පදිංචි ගැමුණු දසනායක මහතා. මංචරී වෛද්‍යතිලක මහත්මිය සහ සාධනී අශානී යන දියණියයන් ප්‍රධාන වයි අද මේ සද්ධර්ම දේශනාව මෙලෙස. ලෝකයේ පුරාමසින ඔබට ධර්මය ශ්‍රමණය කරන්න ඔබෝ එතගෙනම සඳහා පෙන් බරදාකත්වයගෙන කටුතු කරු ලබන්නේ. මෙ පින්වන්ත පිරිසගේ ප්‍රධාන අර්මුණු හැටට සේපත් කර තිබෙනවා. ලක්ෂ්මී අත්තනායක මෑණියන්ගේ අසෝ එක් වන ජන්මතිනය වෙනුවෙන්. ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගේයේ දේර්ගාවිෂහා තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාත්ථනා කිරීමටත්, ේ වද්‍ය තිරක පියානන්ට නිදුක් නිරෝගී දීර්ඝාශ්‍ය ප්‍රාථනා කරන්න ත් මීට වසර දෙකට පෙර මිය පරලව යනට යදනු BM දසනායක පියානන්ට පෙන් පෙත් අනුමෝදන් කරන්න ටත් සුජීවත්ව සිටින මරී ප්‍රනාාන්දු මෑණියන්ට නිදුක් නිරෝගී දීර්ඝව්‍ය ප්‍රාථනා කරන්න ත් මීට වසර එකුළහකට පෙර මිය පරලව ගේිය චන් චන්න ජයතිලක පොතුනුවන්ට පින් පෙත් අන මෝදන් කිරීමටත් සංසාර ගතුව මිය පරල්ලව ගේ සියරූම ඥාතීන්ට පින් පෙත් අන මෝදන් කිීමටත් විශේෂයෙන් අප පින්වත ගෞරුවනීය දෑ පිනට පහළනු අපගේ පින්වන්ත ගෞරූණීිය දේශික නන් වහන්සේට අති පූජනීය වන්ධනය ගලිගමයේ ඥානදිී අපගේ පින්වන්ත ස්ුහම් දැන් වහන්සේට නෙදුක් නීරෝගී දීර්ගෞ්්‍ය ප්‍රාත්ථනා කරන්නට මේ පින්වන්ත පිරිස බලාපොරොත්තුවනවා අරමුණ හැටියට සහෙපත් කර තිබෙනවා. ඒ අරමුණු එයා කාරය මිෂ්ට සිද්ධ වේවා සපලවේවා සියලු සිතුම් පැතු මිෂ්ට සිද්ධ වේවා සියලු දෙනාටම. ඔතුම් වූ චතුවාර් සතතේ ධර්මමා අබෝධයම ලැබේවායි ප්‍රාත්ථනා කරනවා මේ සංසාර ගමනින් මක්මනින්ම මෙදන්නට හැකියාව වාසන උදහාවේවායි අපේ පින් සිතින් යුතුව. මෙත් සිතින් යුතුව ප්‍රාත්ථනායි කරන්නවා එවතුම් ප්‍රාථනනා සිපත් තුොල පෙරදැරිකරගෙන අපගේ ගෞරුවනීිය දේශයකයනන් වහන්සේට පෙනසි සාදු සිතෙන් යුතුවාආරන්ධනා කරමු මේ වටිනහ සද්ධර්ම දේශනාව සකල මානව වර්ගහාගේම සිත සෝ පිණිසම සිදුකිරීම සඳහා. සාධහෝ සාධෝසාධෝ. අවසරයි අප පෙන්වත් ස්වාමින් වහන්ස සමන්තා චක්කවාලේ සූ. ්‍ර ගච්චන්තුදේවතා සද්දම්මං මනිරාජස්ස සුනන්තු සගග මොක්කදං දමසවන කාලු අයංබදංත දමසවන කාලු අයංබදංත දමසවන කාලු අයංබදංත නමොතස්ස භගවතුූ සම්මාබුද් නමස්ස භගවතූ වරහතු සම්මා සම්බුද්ධස්ස නොතස් භගවතුූ වරහතු සම්මා සම්බුද්ධස්ස හැම දෙනාටම තරවන්සන්න ප්‍රාර්ථනා කරමින්. අද ඔබ හැම දෙනෙක්ම ඔබි ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණාරය සක්ෂාවනය කරන්නයි මේ ධර්මශවනියක්ය එකතුේ. පතු අද මේ ධර්ම දේශනාව පින් බරදායක අත ධර්මින් කටයුතු කරන්නේ ඔස්ටේලියාවේ මෙල් බනුවර පදිංචි ගැමුණු දිසානායක මහත්මා මංජරී වෛද්‍ය තිලක මහත්මිය සහ සාධනී අශානී යන දියනයන් ඇතුළු ඒ පිංගතුන් තමයි අද ධර්මදානය පින්කමේ පින් බරදායක කති දරක්. එය ගරමුණු අතර සඳහන් වන්නේ ලක්ෂමී පත්තනාය මෑනියන්ගේ අසුව එක්වැනි ජන්වදිනය වෙනුවෙන්ගේ ආදරනය මෑනණියන්ට නිදුක් නරෝගී සම්පත්තිය තුළුවන්ගේ ආශිර්වාදය තීර්ගාවිසම ලැබේවා කෙන ඔුතු මාශිර්වාද ප්‍රාර්ථනය ඒ වගේ පKේ වෛදිතිලක පියානන්ට නිදුක්නීරෝග සම්පත්තිය දීර්ගාය සම්පත්තිීම ලැබේවා කනොඋතු මාශිර්වාද ප්‍රාර්ථනය මීට වසර දෙකට පෙර මිය පරලව යන්නට එදනු ම් දසනායක පියාණන් ඇතලු මිය පර්ලවගිය සියලූම සංසාරකත ඥාති සාදු කාරදි මේ පින් අනුමෝදන් වෙත්වා යගේ පරලව ජීත සැපවත්වේවා න චේතනා සුජිවත්වතු සින්න ේරි ප්‍රාන් ෑනනින්ට නි දුක්්න ෝගී සම්පත්තිය පාර්ථනා කිරීම. මීට වසර කොල්ල හකට පෙරමිය පරලව ගිය චන්න ජයතිලක පුතනුවන්ට පින් අනුමෝදැන් කිරීමත් සියලුම ඥාතීට පින්දීමත්. රමදස්ක න්හන්සේ ඇතුු හම දෙදිනාටම නිදුක් නීරෝගී සම්පත්තිීම ලබේවා කියෙනනඋතුම් ප්‍රාත්ථනාව ඒ පංගතුන්ගේ අරමුණු අත්තර සඳහන් වෙනවා. තිසිංහමනංක් ඒහැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් ධර්මේශ්‍රවනයකන සියලු දෙනාටම මේ උතුම් ධර්මශ්‍රවනය නිවන්දොරට වක් බවටම පත්වීවා කිය අපි මුලින්ම ආශීර්වාද ප්‍රාත්තනා කරනවා. පිංහතුනේ අදදවස්සේ මේ ධර්මානු ශාසනාවෙන් ඔබට කියලා දෙන්නේ. දස පුුණ්්‍යයක් ක්‍රියා පිළිබඳව. අපි ජීවිතයේ පින්කරගන්න පුළුවන් අවස්ථා එදිනෙද අපිට කොච්චරනම් මුණගැහෙනවාද. හැබැයි බොහෝ දෙනෙක් පින කියන්නේ මොකක්ද කියලා දන්නේ නෑ. ඒ නොදන්නකම නිසාම සමහරු හිතාගෙන ඉන්නවා මේක සල්ලිවිය දංකරලා පින්කරනවා කියන්න ගොඩාක් සල්ලි යන දෙයක්. ලොකුවට සල්ලිවිය දංකරලා කරන දේ තමයි. ප කියල සමහරු විතන ඒනිසා සමහරු කියනවා අදකාය ඉති පින්කරන්න සල්ලි තියෙන්ඩිපෑ අපිට කොහෙන්ද ඉතින් පින් කරන්න ඒ තරන් සල්ලි ඔන්න ඔය වගේ වචචන ඔය වගේ කතා ඔබට මේ අපි ජීවත්වෙන සමාජයේ තුළ නිරන්තරයෙන් අහන්න ලැබෙනවා. ඇත්තට ම පින ගැන කිසිම දෙයක් දන්න පිරිසක් නෙමේ. පින කියන්න මොකක්ද පින් රැස් කරගන්න කොහෝොමද පින රැස්වන්න කොයි ආකාරයෙන්ද ඒ කිසිම දෙයක් ගැන ර් කරම්පල ගැන චේතනාව ගැන පින ගැන කිසිම අවබෝධයක් ඇති පිරිසක් නොවෙයි ඒ වගේ කතා කියන. එනිසා පංහතුන අපි පින ගැන අද මේ ධර්ම දේශනාවිද ත්‍රිවිද පුුණ්්‍යක්‍රියා අපි දන්නවාදාන සීල භහාවනාදී ත්‍රවිධ පුුණ්්‍යාක්‍රියා ඒළංඟට බුදුරජාණන් වහන්සේ දස පුුණයක්ක්‍රියා හැටියට මේ අපේ ජීවිතයේ පින්ට ඇස් කරගන්න පුළුවන් මාර්ග දහයක් බුදුරජාණන් වහන්සේ පිෙනලදුන්න. මෙන්න මේ ගැන අද මේ ධර්මාණු ශාසනාවද අපින් නිරවුල් දැනුමක් ඇති කරගන්නවා. එතකට ඔබට තේරේ ඇත්තටම පින්කරන්න සල්ලි ඕනෙමද සල්ලි නැතුවත් පින්කරන්න පුළුවන්නේ. ඇත්තටම පින ගැන දන්නවනම් කරම කරම්පල ගැන දන්න කෙනාට ඕන තරම් පින්කරගන්න අවස්ථාව තියනවා. පින්ගතුනේ ි මුලින් බලමු ත්‍රිවිද පුුණයක්ක්‍රියාවන් පිළිබඳව. දාන සීල භාවනා ත්‍රිවිද පුුණ්යක්ක්‍රිය. දාානය කියන්න පිනක් ඔබ ධානය ගැන බොහෝ දේශනාහල ඇති අපි සාමාන්‍යයෙන් බලමු දක්කිනාවවි බංග සූට්ට බදුරජාණන් වහන්සේ පෞද්ගලික දාන දාහතරක් පෙන්නවා. ඒව ආනිසන්සේ පෞද්ගලිකව දෙන දානවල ආනිසංස ඒ ඒ පුද්ගලයන්ගේ ගුණධර්ම සිල්වත්කම මත සංස වැඩිවීමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා සතෙක්කුට ආහාරටිකක් දුන්නත් ආත්ම සීයක් කානිසංස ලැබෙන විපාකයා. කුසගන්න ඉන්න සතකුට කුසගින්න නිවාග නාහාරටිකක් දෙනවා ආත්ම සීයක් කානි සංස ලැබෙන. ඒළගට මිත්ත්‍ය දෘෂ්ටිකෙක් වන්න පුළුවන් දුසීලෙක් වන්න පුළුවන් අසරන හිඟන මනුස්සෙක් කියල හිතන් අපි යාගේ ආගම ජාතිය අප ඒවා හොයන්නේ හරි පාර යනකුට අනේ කාලනයනේ බඩකිනෙ කරන්න දෙයක් දෙන්න කිය හ මනසේ කුදව කරනවා හිත වනුවෙනෙනෙක් කෙනෙකුට පිහිට වෙනවා ආත්ම දහ කාණ සංස ලැබෙන විපාකය ඊළඟට කෙනෙක් සිල්වත්නාම් ගුණවත්නා එයා මොන දෘෂ්ටි මතවාද දරාගෙන හිටියත් එවැනි කෙනෙකුට ආහාරවේලක් දීම තුළ ආත්ම දස දහසක් කාණනි සංස ලැබෙන ඊළඟට කරම කරම්ඵල විශාස කරන සීලවන්ත කෙනෙකුට. අපිීතම උපහසකයෙක්කන්නවා. එක පුද්ගලයකුට කුසගන්න නිවාගන්න ආහාරටිකක් දෙනෝ. ආත්ම ලක්ෂයක් ආනිසංස ලැබෙන පිනා. එතනින් එහා සවාන් මාර්ගය ගමන් කරන්න පුද්ගලයා. ස්වාන් පලට පත්ව වෙච්ච කෙනා. අනන්තයි අප මෙයයින ඒ එක ආනිසංස මෙතකයි කියලා සීමමාකරන්න පුළුවක්කමත්නෑ. සකදාගාමී මාර්ගය ගමන් කරන කෙනාට එක පුද්ගලයෙකුට ආහාර ටිකක් දුන්නත් කුසගින්න නිවාගන්න අනන්ත යප්ප මෙයියයි සකදාගාමී පලේට පත්වෙච්ච කෙනෙකුට අනාගාමී මාර්ගයේ ගමන් කරන කෙනෙක් අනාගාමී පලට පත්වෙච්ච කෙනෙක්. අරහත්්‍රය පිණිස මාර්ගය වඩන කෙනෙක් මහරහතන් වහන්සේෙනම. පසේ බුදුරජාණන් වහන්සෙනම ලෝතුරා බුදුරජාණන් වහන්ස ෙනම. මේ විදියට පෞද්ගලික දාන දාහතරක් බදුරජාණන් වහන්සේ පෙන්නවා ඒ ඒ පුද්ගලයන්ගේ ගුණධර්ම ධර්ම අවබෝධී සීලාදී ගුණධර්ම වැඩිවෙන්න වැඩිවෙන්න ඒ අයට දෙන දානය කානි සංස අනන්ත අපපමේ අයි කෙළ බුදුරජාණන් වහන්සේ වදාළ. ඒ පෞද්ගලික දාන්න. ඉළඟට අපි ධානයක් දෙනවා සංගයාට දැංගබ ධර්නෝබ පන්සලකට ගිහිල ස්වාමන් වහන්සේලට දානයක් පූජා කරදි. බොහෝ වෙලාවටසාංගීක කරලා සඟසතු කරල සංඝයාාවෙනුවෙන් දන්දේ දැම් බලන්න ඔබ පන්සලට ගියාත් ඒදානේ අග්‍රම කොටස බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාවක් හැටිට පූජා කරන. ඒදාාන අවශේෂ බාගේ සංඝයාට පූජා කරද්දි සමහර වෙලාවට හිතෙෙන් හිතල තමම්ම මං මේ සංග්‍යයාාවෙනුවෙන් දන්දනවා කියලා සංඝයාට චේතනාවතු ලැපින රැස්වෙන් මාර වෙලාවට සාමීන් වහන්සේලා සංගීක කරන්න වාක්‍යයක් කියලා ගාතාවක් කියලා ඉමන් බික්කම් බික්කු සංගස්ස දේමය කියලා මේක සංගයාාවදි සාතීත අනාගත වර්තමාන මේ මහා සංඝයාාට පූජාවේවා කියලාසාංගීක කරනවා එදකොට සංගයාට දන්දනව කියන්න චේතනාව අපිට පුළුවන් බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංගයාට සංගීක ධානයක්ත්දේ බුදුරජාණන් වහන්සේ ඇතුළු බික්ුණී සංගයාට දන් දෙන්න පුළුවන් ුදුජාන්හන්සේ ඇතුළ ික්කු බක්ුණී සංයාට දන් දෙන්න පොළුවන්. දැවඔබට හිතැන්ු පොළඇති බුදුරජාණන් වහන්සේ ද පිරිනිියවන් පාලන. පින්ංගතුන උන්නහන්සේ පිරිනිවන් පෑවත් උන්හන්සේ වෙනුවෙන් තමයි සාරීරික පාරිභෝගික උද්දේසික කිනමේ ත්‍රවිධ චෛත්‍ය අරමුණු කරගෙන අපි ධානයක් පෝජ කරනකොට උන්නහන්සේලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. හන් හන් ලා වනුව සාරීරික චෛතයකට ුද්ධ පූජාපි තියෙනවා ිලම්ස පූජ කරනවා. එක්ක බෝධීන් වහන්සේට ධානී අග්‍ර කොටස පූජා කරනවා ගිළම්පස පූජා කරන එක බද්ධ ප්‍රතිමාවකට වෙන්න පොළුව. උද්දේ සික කියයන බුද්ධ ප්‍රතිමාාව වහන්සේ නමකට හරි ඒ ධනය අග්‍ර කොටස පූජා කරන්නේ බුදුරජාණන් වහන්සේ ද නක කිය චේතනවා. දකට එහෙම දාානේ පූජා කරනකට මතකතියාගන්න ඒ ධනය අග්‍ර කොටස බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාවක් හැටියට පූජා කරලා බුදු පිළිමිකට වෙන්න පුළුවන්, බෝධන් වහන්සේ නමකට වෙන්න පුළුවන් චෛත්‍යකට වෙන්න පුළුවන්. එහෙම පූජා කළ ධානී අවශේෂ කොට සංගයාට සගසතු කළ පූජ කරනම. ඒ ධානය බුද්ධ ප්‍රමුක මහා සංගයාටම දන්දුන්න හා සමානයි. ඒ සාංගීක දාානය කාණ සංස මෙපමනයි කියල සීමමා කරන්න පුළුව අක්කමක් නෑ දැම් බලන් අපේ ජීවිතයේ තුළ මේ දානාදී පින්කං කොච්චර නං අපිට කරගන්න අවස්ථාව තියෙනවාද. දැන් අපි බලමු කෙනෙක් ෙතතා ඉතිං ඔය වගේ ලොකු දම් පින්කන් කරන්න නම් ලොකුමු දලක් යනවාන එක හරි සාංගීක ධානයක් දෙන්න අටපිරිකර සහිතව බහෝවාමින් වහසේලා ඉන්න තැනකට ගිහිලා දානයක් පූජාකරනොකට යම් මුදලක් වැයවෙනවා තමයි. හැබයි අපි හිතමු දානය ගැන දන්න කෙනෙකුට දිලිඳදු කෙනෙකුට ධනවේ පිනක් කරගන්න බැරිද ඒත් පුළුවන් බුදුරජාණන් වහන්සේ වදාලා මතකතියාගන්න සතෙකුට කෑම ටිකක් දුන්නත් ආත්ම සීයක් උපවපං ආත්ම භව සීයක් ආයුවර්ණ සැප බල ප්‍රඥ්ඥාදිය ලැබෙන නිසංස පහල වෙන පිනා එක මනුස්සේකුට අසරන කෙනෙකුට හිඟන්නෙකුට කහෑමටිකක් දුන්න ආත්ම දාහක් ආනිසංස ලැබෙන පින. බුදුරජාණන් වහන්සේ දේශනා කරම් මහනෙනේ දානයක වටිනාකම දන්නවනං මේ ලෝක මිනිස්සු තමං කොච්චර කුසගින්න හිටියත් තමන් කන බත්පතෙන් කොටසක් අඩුගානේ සතෙකුට හරි දවසගානේ බත්කට කටහරි අයින් කරලා දන් දෙනවා ඒ තරං ආනිිසංස සහිතයි මේ දානේ පංගතුන බුදුරජාණන් වහන්සේ උන්හන්සේ අපිට එක තැනක පේෙනනවා මහනෙනෙ මගේ දිලිදුම ශ්‍රාවකයෙක් වේවා. තමන් උයාපිහාගත්ත ඉදුල් භාජන හෝදල විික නොදැම් බලන්න ගෙවාල්ල කොච්ට ලක් හෝදනවා පිගං හෝදනවා කාල ඉතුරුවයි අඩුගානය මොනවා හරි ුට්ක් හරි තුරුව වෙනවා බත් ැට ිකක් හරි මේ හෝදලපි වීසි කරනු. චේතනාවත්තුළ ඇති කරගන්න කිනො මේ වැනි සිතක්. මේ මහපොළො ඉන්න ප්‍රාණීන්ට බලන්න බත්තැටේ අහුලගෙන කන සමහර සත්තු කුරුල්ලු අහුලගෙන න බත්තට. පොළොවෙයින්ට පනු පුංචි සත්තු මේ ඉදුුල් වතුර ආහාර කරගන්න ඕුන්ගේ කුසගින්න නිවාගන්න. සබබේ සත්තා ආහාරට්ටිතිික මේ සියල්ලු සත්තු ආහාරයක් මුල් කරගෙනයි. ජීවිතය පවත්වගෙනයන්. එදකොට අපි චේතනාව තුළ හිතනවා මේ ආහාරධානය මේ විසිකරන ඉදුල්වතුරටි පවා මහපොලො ඉන්න සත්වයකට ප්‍රාණීයකට ආහාරයක් වේවා කියෙන මෛත්‍රීසිතෙක් ඉඳුල් වතුරටි බුදුරජාණන් වහන්සසි වදාලා ඒකත් දානම පිනක්කිලු. තැන් හිතන්නේ ඉදුල්වතුරටික විසි කරන්න සල්ලියනවද චේතනාවල්. බ කාලා ඉතුරු වෙලා විසිකරන ටික සතෙකු ආහාරයක් වේවා කලා හිතනකොට කවුරුත්ත වෙල සල්ිල්නොව. එහෙමනම් පින ගැන දන්න කෙනට සල්ලි තියන කෙනට වියදංකලලා බොහොම ලස්සට ලොකු ශාල පින්කංකරන්න පුුවන් තමයි. හැබැයි කෙනෙක් අපිහිත මිල මුදල්නෑ බොහොම ගහිකකම් බොහම දුප්පත් කෙනෙක් බොහම අසරන විදිහයට ජීවත්තේ නවා. හැබැයි එයාට තමන්ගේ ප්‍රමාණයට තමන් පින ගැන දන්නවනම් අවසගානය ඕන තරම් පිංකරග අනවස්ථාවයායටත්තිය ඊළඟට පිංවතුනනි ත්‍රීවිද පුුණ්්‍යක්‍රාතර සීලය දානයට වඩා ගොඩාක් ආනිසංස ලැබෙන පිනක් සිල්වත්ගම ඔබ ගිහි ශ්‍රාවකයේ කැටියට ඔබේ නිත්‍ය සීලේ තමයි පංච සීලේ ඔබේ නිත්‍ය සීලේ පෝය දවසට බුදුරජාණන් වහන්ේගේ ගිහි ශ්‍රාවකයන් උපෝසත සීලය රකිනවා උපෝ සතේ ද බුදුහාන්දුරන්ගේ කාල න අදවගේන්නම සතර පෝයටම උපෝසත ආරක්ෂා කරලති නවා පසුරුස්සකට විතරක් නෙමයි සතර පෝයටම උපෝසත සීලයේ සමාදන්න වනා නිති පන්සීල් පෝයට උපෝසත අස්්ටාම්ම සීලි සමාදන්න වුනා. එදකට මේ විදිී සීලාදී ගුණ ධර්මාරක්ෂා කරද්දී දානයට වඩා විශහල් පිනක් සිල්රකින කෙනාට සීලේ තුලින් රැස්ේන. ිහිතම සිල්ඩ අකින්නකොට සල්ලිය නොද කියලා සල්ලි ඉතුරු වෙනවා බොහෝ දෙනෙ හිඟමනයට වැටෙන්නේ. බොහ මිනිස්සු බොෝ අසරන වෙලා තියෙන ඇත්තටම තමන්ගේ කළමනාකරණයක් නැතිකම එක්කො දුරාචාරි දුස්සීලකම සල්ලාලකම් සමහරලාට බේබදුකම හම් කරන සල්ික බීලාමඉරන බේබන්දධ ට දරුව ඩකින්න බිනිඳ ඩකින්නේ දරුවු අන්නන. මේ මනුස්්‍ය හම්බ කරලලා දොක්කු ඉඳලා සමට උලි වැඩක් කරලා ඒකෙන් බීල බීලලා නාස්තිි කල්ලා ගෙදරෙන්නේ. ගෙවල මිනිසු බඩකිින්. එහෙම නැත්නම් සූදුවට සමහර වෙලාට පාපමිට්ට සේවනයට. යම් සල්ලි තියනය කැසි නෝවලට පුරදදුුව වෙනවා ඒවාගේ ඔඒ සූදු ක්‍රීඩාවල ඒදෙනවා තමන්ගේ ධනේ විනාස කරගන්න. ඒම නැත්තම් සල්ලාලකමට බේබදුකමට පාපමිට්ට සේවනයේ සල්ලාලකං එදකොට යම්කිසි කෙනෙක් ඇත්තනම සීලාදී ගුණ ධරම රකිනවා කියන්නේ හම්බ කරන ධනය ඉතුරුයි බේබදුකංවලට වියදං වෙන්න සුරාවට සූදුවට වියදං වෙන්න පාපමිට්්‍රයන්ට වියදං වෙන්නේ සල්ලාලකමට වියදං වෙන්න තමන් හම්බ කර ගන්න ධනේ තමන්තුළ ඉතුරුයි. ඒ නිසා සිිල්වත් කෙනා තමන්ගේ ධනී ඉතුරු කරගෙන දියුණුව කරායනු ඒම නං සිල් රකිනව කියලා කියන්නේ සල් ඉතුරු එන දෙ සල්ලි වියදක් වෙන දෙයක් නෙමේ ධානයටත් වඩා පිනක් තමයි සිල්වත්කම ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා පිනා අතර රග්‍රම පින තමයි භාවනාම පින ඒ භාාවන අත්තර බුදුරජාන් වහන්සේ පෙන්නුවේ මෛත්‍රී භාවනාව අග්‍ර පින් රැස්ෙන් මෛත්‍රයේ බලන් බුදුරජාණන් වහන්සගේ උපමාව අහස උසට දානෙ කන්දක් හදලා දන් දෙෙනවට වඩා බතක්කි දෙන තරන් වෙලාවක් මෛත්‍රී සමාධී වඩනවනං ඊට වඩා පින් රැස් වෙනවා බතක්කි දෙන්න විනාඩි පහළවක් විස්සක් අපි පැය භාගයක්ම කියලා හිතම කෙනෙක් පැයභාගයක් මෛත්‍රී ත මෛත්‍රී සමාධිය වඩනවා සියලු සත්‍යයෝ සුවපත්තේවා කියලා මෛත්‍රී සිත පතුරුවනු ඒ අහස උසට දානෙ කන්දක් පූජකරනුවට වඩා පින් රැස් කරගන්න. අර පොඩි වෙලා ඔපැයිභාගයක් වගේ පුංචි වෙලාවක් තුළ. ඊළඟ උපමාාව බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් ගංගානන් ගගේ හා කෙලවරේ නම් මෙහා කෙළවරට දාන ගොඩගහල දන්සැල් හදල අනබෙර ගගහ දුගේ මගේ යාචකයන්ට දං වැටක් පවත්වන පිනක් විශාල පිනම් එක මනස්සෙකට දුන්නත් කොච්චර පික්ද ැබ බුරජාන්හන්සේ වදාලා එල දෙනෙකුගේ ෙරි දෝන තරං වෙලාව තව කෙනෙක් මෛත්‍රී සමාදී වඩන ඒත් අරවගේ අප හිත පැවාාගයක් විනාඩි විශසක්් ිතරගයා කියලා එල දෙනෙක්ගේ කිරිටික දවාගන් අර ගංගානන් ගඟගේ හා කෙලවරේ දම් මෙහා කෙලවරට ධදානෙ ගොඩග හල දන්දිනවට වඩා පින් රැස්වෙනවා කියනවා විනාඩි පහලවක් විසක් මෛ්‍රීමා මෛත්‍රී සිත වඩන කියෙන එඒමන් දැන් අපි දන්නවා දානී කියන්න පිනක් ඊටත්වඩා පිනක් සිල්වත්වීම පිනාතර අග්‍රම පින තමයි භාවනා මෛත්‍ර දැ මෛත්‍රී වඩනකොට කවුරු සල්ලි ගන්නවා දැවිල්. අතේ තියන සල්ලි වියදංවෙනවද. දැම් බලන්න අග්‍ර පිංකරගන්න පුළුවන්නේ සතයක් වියදන් කරන්න ඇැතුව. ඉති එහෙනම් ඇයි අපි අද කාල පින්කරන්න සල්ලි තියෙන්න්නේෙ පැ අපිට කාලේ අපිට ඉන් කොහෙදම මේ පින්කරන්න සල්ලි. ඒ වගේ කතායි මේ සමාජි මිනිස්සු කියන්නේ ඇත්තටම පින ගැන දන්නේ නෑ. පින කියන්නේ මොකක්ද කියලා වැටහීමක් නෑ අවබෝධයක් නෑ. පිින්ගතුනි අපි බල බුදුරජාණන් වහන්සේ දස පුුණ්්‍යයක් ක්‍රියාවන් පෙන්වා කරුණු දහය එයින් පළවෙනි තුන තමයි අපි ්‍රවිීද පුුණ්්‍යයක් ක්‍රියාවලක් කතාකර. දස පුුණ්්‍ය ක්‍රියාතර පළවෙනි මේක දානය දැන් අපි දාානය ගැන කතා කරක්. දෙවනි එක සිිල්වත්වීම ඒකත් අපි කතා කර තුන්ගන එක භාවනාව ඒකත් අපි කතා කර ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා අපචායන අපචායන කියලා කියන්න ගරු කළ යුත්තන්ට ගරු කිරී ගරු කළ යුත්තන්ට ගරු කරනු බුදු පසේ බුදු මහරහත්තන් වහන්සේලාට ගරු කරනු ඊළඟට වෙේ යාාවච්චක කියන් පිදිය යුත්තම් පුදන දැන්ගො අපි අලුතෙන් කාරණ දෙකක් හිකන ගත්තා දසපුුණයක් ක්‍රියාතර දානශීල භාවන අපි ධැනගත්තා. ඒළඟට වෙයියාවච්ච අපචායෙන්. පිදිය යුත්තම් පිදීම ගරු කළ යුත්තන්ට ගරුකිරීම දැන් බල අපි බුදුන් අදනවා. පිදිය යුත්තං. මේතුන් ලෝකෙම ආමිස්ස පෝජ, ප්‍රතිපක්ති පෝජා පිළිකරන්න සුදුසුම කෙනා තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ. අපේ බුදුරජාණන් වහන් සේට මල් පෝජ කරනවා සෝද දුම් පෝජ කරනවා පහන් නාලෝකයේ පෝජ කරනවා දැ මේකත් තේරුන් ගන්නඕල. කෙනෙකුට එහිතන පුළන් ඇයි මේ බදුහදුරන්ට මල් පෝජ කරන්න අප රාධි. එහෙම හිතන ඉන්නවා. සමහරු මහා ධර්ශන කති පණ්ඩිත නි මහාචින්න්තකයෝ වගේ හිතනවා මේ මල්හැඩුව පස්සනිකම් පරිසරය අපිරි සිදු වෙනවා මේ සම එලන්ට රෝගන්න මල් නැතිව වෙනවා ම මසන්ට මල් නැති වෙනවා මේ වගේ අදහස් මේ වගේ අදහස් දරණ මිත්‍ය දෘෂ්ිකයි සමාජ ඕන තර න්න නොඒ අදහස් ඔවුන්ට අනිත් විනාස කිති දෙයක් පේන මේ බුදුහදුරට මලක් පෝජ කරන එක තමයි ලොකුම පරිසර විනාසයක් හැටින් දකින ඉන්න එෙතකොට අපි බුදුරජාණන් වහන්සේට මල් පෝජකරන්නේයයි උන්වහන්සේගේ පිරිසිදු සිල්වත්කමට ඊළඟට බුදුරජාණන් වහන්සේ මලකින් පි තේරුම්ගන්න න ඒ මල් පෝජාවම අපිට ධර්මාවබෝධීයට යොමු කරගන්න පුළුවන්. දවසක් බුදුරජාණන් වහන්සේළඟට සාරිපපුත්ත හාමුදුරන්ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේෙනමක් වැඩිය. බුදුරජාණන් වහන්සේ සාරිකුත්ත හාදුර ෙන සාවාී භහක්කඇතුන් වහන්සමේ මගේ ළඟ පැදිවිච්ච ගලයේ උන්හන්සේට භාවනාක්‍රම කීපයක් කියල දුන්න නමුත් හිත විසිරෙනවා. සාමි භාග්‍යතුන් වහන්සේ ළඟට ඉතින් මං එක් කරගෙනාවක බුදුරජාන් වහන්සේටන ඉන්ද්‍රිය පරෝ පරිත්තය ඥානීතිෙන් ඔබදන්න සාරිපුත්ත හාමුදුරුව ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රයි. ධර්ම සේනාධිපතින් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ ධරමී ඒ විදිහටම දේශනා කරන්න දක්සයි හැබැයි කෙනෙක් දිහා බලල ඒකෙනට ගැලපෙන විදිහට ඉන්ද්‍රිය ධර්ම බලමින් හරියටම දහම් දෙසන්න පුළුවන් ඉලක්ෙට බුදුරජාණන් වහන්සේට පමණමයි තින් සාරිපපුත් හාමුදුරුව තමන්ගේ ගෝලය බුදුරාණන් වහන්සේ ළඟට එක්ං ආවා. බුදුරජාණන් වහන්සේ බුදු වැසිම් බැලවා ඔහුගේ සංසාර ජීවිත හගේ ඉන්දිය දරම් ඔහුගේ හිත වැඩිල තියෙන කොයි විදි හැටද සංසාරිකව හිතේස්භාවි මොන වගේද බුදු වැැසින් ැලවා බුදුරජාණන් වහන්සේ ඔහට කියනවා භික්ෂුව ඔබේ අන්න ජේතවනේ පොකුන ළඟට සාරිපපුත්ත හාදුරන්ටකිව හවස් වෙලා කියන්න එන්න කියලෙ සාරිපුත්ත හඳරු බදු හාන්දුරටන් වඳනා කළ වැඩිය බුදුරජාණන් වහන්සේ අර ගෝලයටට කියනවා මේ බික්ුව ඔබ දැන් යන්න කියවා ජේතවන්නේ පොකුනලටට ඇති බුදුරජාණන් වහන්සේ වෙන භාවනාව භාවනාකමටහනක් විශේෂ දෙයක් හිගැන්න්නු වෙත්නෑ ති මේ හාදුර බලාපොත්තු වනේ බුදු හාමුදුරු මට භාවනාවල් ගැන ගොඩක් බනක් කියයි ධර්මය කියල දී භාවනා ගැන විස්තර ඇතුව කියලා උන්හන්සේ පොකුණනලඟගට ිහිල්ල වාඩි වෙලා ජේතවන්නේ පොකුණ දිහා බලා පොකුනැතින ලස්සන නෙලුම්මල්. මේ මල් දිහා බලාගෙන ඉන්නකොට හිත යන ලස්සන යනේ හරී ලස්සනයි හරී ලස්සනයින හරි ලස්සනයි කියලා මල්වලට හිතයනවා. ඒ මල්වලටම හිතගිහිල්ලා ලස්සන නෙලුම් මල් දිහා බලාගෙන හිටිය. බුදුරජාණන් වහන්සේ ගන්ධ කකටද අධිෂ්ඨානයක් කරා අ ලස්සනට පිපිලාතිරෙන නෙලුම්මල් බලාගෙනඉන්න ඇදි පරවුණ එහේම කුණුවෙලා වතුරට වැටිලා දියවෙලා කුණුවෙලා වැගිරිලා ගිය. අර භික්ෂුව අර මළම තමන්ගේ කයට ගලපා බලමින් චාරිපපුත්තහාහන්දරන්ගෙන් කලින් හපු බන ධර්මය කියලා දීපුයේවා. ඒ දැනුම ගලපලා මගේ කයිටත් තත්වෙන්නේ මීර නම නේද. මේ මල පරවෙලා යනවා වගේ මගේ කයත් දීරලා වයිසට ගිහිල්ලා මැරිලා කුණුවෙලා පස්වෙලා යනවා නේද කියලා. තමන්ගේ කයට ගලපා බලමින් භහාවනා කරා සුළු මොහොතකින් හිත කෙලිසුන්ගේ මිදිලා උතු මරහත්වයට පත්වන. හවස සාරිකුත්ත හාමුදුරු වඩින කොට ගෝලයා රහත් වෙලා. බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්න්නේ පුංචි උපමාව. පොඩි පක්‍රමයක්. ඔය වගේ බුදුරජාන් වහන්සේ භික්‍ෂූන් වහන්සිලා කීප නමකට සමහරයට මල මවලදන. මේක තිහා බලාගෙන බහවන එක තමයි කමටහන්. අද මල පරවෙලා යන ආකාර බලාගෙන කයිට ගලපනු නැ අද අපි මල් පූජ කරන ගාථාවත් මේක තියෙනව හැබැයි අපි කියනවා මල් පූජ කරනකොට කියනවා බොහෝ දෙනෙක් අර්ථය දන්නේ ගලපන්නෙත් නෑ ඒ ගාතායි මොකක්ද තියෙන්නේෙ දන්නෙත් නෑ හැබැයි සමහරුන්ට පාලියෙන් කටපාඩ පූජයේමි බුද්ධක් උසුමේන නේන පුං්චේන මේ තේන ලබහාමි මොක්කම් පුප්පම් මිලායාති අතායි දම්ම පුප්පම් මලාය මේ පිපිල තියෙන මල මේ ලස්සන්ට පිපිච්ච මල පරවෙනවා. මිලාන වෙලා යනවා. ඒ මල පරවෙලා යන්නේ යම්සේද. යථ ඉදම්ම කායෝ තථයාති විනාස භහාවන්. මගේ කයත් ඒ විදිහටම ලෙඩවෙනවා වයිසට යනවා ජරාවට පත්ව වෙනවා මැරනවා කුුණ වෙලා යනවා. මේ මලටත්වෙන ඉර නම මගේ කටත් තත්වෙනවා නේද? තක අපි බුදුරජාණන් වහන්සේට සුවඳ මල් බොහම ලස්සන්ට මල්ලොලින් සරසල ඒ මල් පූජ කරා වගේම ඒ මලයේ අතාර්ථයත් අපි අපේ ජීවිතයට ගලපා බලබින් භාවන වසින් මෙනෙහි කරන්න අපි දක්ෂ වෙන්න ටෝන්. ඊළඟට උන්වහන්සගේ ප්‍රඥාව උන්වහන්සේගේ ඒ නුවන ආලෝකයේ පඥ්ඥා උදපාදි වි්්‍යා උදපාදි ආලෝකෝ උදපාදි අන්නේ ආලෝකයට ඒ ප්‍රඥාවට ඒ සම්මා සබුද්ධත්වයට සර්වචඥතා ඥානයට අපි පහන් ආලෝක පූජා කරනවා ආලෝක පූජා කරනු අඳුර දුරුවෙලා ඒ ආලෝකෙන් අඳුර දුරුුවෙන වගේ අවිද්‍ය අන්දකාරී දුරවෙලා අපටත් ප්‍රඥාලෝකයේ පහළවේවාකෙන් අරමුණේ බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් සීලමේ සුගන්දේත ඒසීලට සුවද දුම් පූජා කනය තව මේ වගේ අපි බුදු හාන්දුරුව වෙනුවෙන් සුවඳ පූජා කරනවා මල් පූජාකරන සමමාට ධානය පූජා කරනවා ගිලම් පස පූජ කරනවා එදකොට ඒ පිදිය යුත්තන් අපි පුදනවා ගරු කළ යුත්තන්ට ගරු කරනවා අපි ගෞරව කරනවා බුදුරජාණන් වහන්ස චෛත්‍යයට බුදු හාමුදුර අරමුණු කරගෙන බෝධීන් වහන්සේ නවකට එතකොට කෙනෙකුට මේ ධර්මය දන්න ඇති කෙනාට හිතෙන්න්න පුළුව යයි තමන් හිතන ක්‍රමය මෙතන තියෙත් කෙනෙක් හිතනවා ගඩොල් ගොඩකටනවාදන්නේ තව කෙනෙ හිතන මේ බෝධයටට වදිනකට මේ ගහකට වදන්න මොකද මේ තාම ඉන්න මේ ප්‍රාක් අයිතිහාසික යුගයේ නේද මේ ගස්කල් නේද මේ වදන්න ඒ යා හිතන හැට යාගේ චිින්තනය හැබැයි චෛත්‍යයක් වදින කෙනා හිතන්නේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ චෛත්‍ය තුළ තැම්පත් කරන ගඩල් ගොඩක් වන්න පුළුව හැබැයි ඒ ගඩල්ගොරින් නිර්මාණය කරපු මේ චෛත්‍යය ඇතුළේ බුදුරජාණන් වහන්සේ ධාතුූන් වහන්සේලා තැන්පත් කරලා එක බුද්ධ ප්‍රතිමා වහන්සේලාවෙන්න පුළුවන් ඒ තැම්පත් කරාට පස්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ තන වැඩයි නොහා සමානයි. බුදුගුණ සිහිකරගෙනේ ධාතුූන් වහන්සේලා තැම්පත් කළ ඉදි කරපු චෛත්‍යයකටයි මංවදන්න. ම මේ බුද්ජියවමාන බුදුහාමුදුරන්ට වදිනවා කියෙන චේතනාවවි අවාදින්. එතෙනනෙක් බෝදීන් හන්සේට වන්දනා කරනු. තවට ටවකන නොදන කෙකුට හිතන ලයිති අර ගම ස්සරම මිනිස්ස ගසවලට වැන්ඳදා කියනකින් දැනුත්ති ඕකම මේ කර ෙ තෙන ළු හැබැයි අපි බෝධීන් වහන්සේට වඳන්නේ බෝධීන් වහන්සේ කියලා කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ බෝසතානන් වහන්සේ නමක් හැටියයට. වන්ත මහාමායා දේවියගේ කුසල් ලෝකයට බිහිවෙන කොටම සහජාත වස්තු පහල වුනාකිලො බහල ඇති. ඇසතු බෝධීන් වහන්සේගේ බෝ අංකුරේ වජරාසන පැනනැක්ගේ මවකුසින් බිහිවෙන මුොහොතෙමයි. උන්වහන්සේ බුදුවෙන්න ඒ බෝධීන් වහන්සේට මුහුණලා එතනට වැඩම කරලා කුසතන නැගෙනහිට දිසාාවට මුහුණලා එලලා පිටදීල තමයි නැගෙනය දිසාාවට මුහුණලා උන්න්නහන්ස වැඩහිටිය. මගේ සරීරයේ සම්මස් වියලයේ වැටනහර පමණක් ඉතිරිවෙතොත් ඉතිරිවේවා. පුරුෂ වීරයේ පුරුෂ පාක්‍රමින් යම් ධර්මයක් අවබෝධ කර ගත යුතුද. මැරුනත් නැකටින් නැකින් අධිෂ්ඨානය චතුරංග සමන්නාගත වීරියෙන් වැඩයිඳලා. ඒ බෝධීන් වහන්සේ සෙවන තමයි රාට්‍රයේ දසබිම්බරක් මාරසේනා පරාජයකරේ. ා්‍රී පලවනියාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානය උපද වගත්ත ප්‍රාත්‍රී දෙවනියාමේ චුතූපපාත ඥානය උපදවාගත්ත ්‍රාත්‍රී තුන්වනියාමේ පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වසයෙන් විමසල් අවසන් වෙනවා සමගම හිමිදිරි උදෑස්සන අරනෝදයක් සමග සියල්ලු කෙලෙසුන්ගේ මිදිලා සම්මා සම්බුද්ධත්තයට පත්වවෙන්නේ ඒ බෝධි මූලේ ඊළඟට බුදුරජාණන් වහන්සේ බුදුවෙලා සතියක් ඒ බෝධි මූලේම විමුක්ති සුව විඳමින් වැඩ සිටිය බුද්ධ ෂ්පාර්ෂයෙන් පූජනයක්ත්යට පත්වුණා බුදු කෙනෙක් යම් භෝමියයක් පරිහරණය කරාද ඒ පාරිභෝගික වස්තුවා ඊළඟට දෙවනි සතියේ බෝධීන් වහන්සේට සතියක් පුරා නේත්‍ර පූජාවකින් පූජාවක් පැවැත්තුවා පි දන්න අනිමිස ෝජචන පූජා වැසිපිය නොහෙලා සතියක් බෝධීන් වහන්ේ දශ බලා සිටිමින් පූජාප ඇත්ව ඒ බෝධීන් වහන්සටඉහ අහසේ යමා මහ පෙළහරපෑම් එතකොට මේ කරුණු දන්න කෙන මම සරණග බුදුරජාණන් වහන්ේ බුද්ධත්වයට පත්වනේ මේ උතුම් මේ වගේම බෝධීන් වහන්සේ නමක් සෙවනය නේද. කිය චතුා ඒ චතුරාරි සත්‍ය අවබෝධ කරේ සත්‍යඥාන කෘතිඥාන කෘථඥාන වසෙන් අවබෝධ කරේ ඒ බෝධීන් වහන්සේ සෙවනි නේද කියලා අන්නේ බුදුගුණ සිහිකරගෙන. බුදුරජාණන් වහන්සේ බෝධීන් වහන්සේ සෙවනයේ වැඩයිදලා සම්බුද්ධත්වයට පත්තේ චාකාරය සිහිකරගෙන අපි බෝධීන් වහන්සේට වදින්. එතකොට එයාගේ චේතනාව යන්නේ බුදු හාම්දුරු බුද්ධත්තයට පත්තචයේ බෝධීන් වහසේ අරමුණු කරගෙන අපි බෝධීන් වහන් සිටන්දනා කරන්න ජැම්බලන්න චේතනාවනු පුද්ගලෙක් හිතන ක්‍රමයානුව කෙනෙක් දෘෂ්ටයානුව කෙනෙක් පවු කරගන්නවා කෙනෙක් පින් කරගන්න ඒ නිසා පිදිය යුත්තම් පිදීම බුදුරජාණන් වහන්සේට රහතන් වහන්සේලාට ඊළඟට වැඩිහිට ගරු කළ යුත්තාන්ට ගරු කරීම අපචාය ගු කළ යුත්තාට ගරු කරනවා ඩිටියන්ට ගෞරව කරනවා ගරුවරුට ෞරව කරනවාත් ඉදිරියෙන් යන්නෝ නැෙනනාට ඉදිරි පස දෙනවා ආසන ඉදගන්න ඉඩ දෙන්නවා නැකෙනට වැඩිහිටියෙකුට ආසනයක් දෙනවා ඒක පිනම් දස පුුණ්්‍යයක් ක්‍රියාත්‍ර බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා ගරු කළයුත්තන්ට ගරු කරන්න වැඩිහිටියන්ට ගෞරව කරනවා ගුරුවරුන්ට ගෞරව කරනවා තමන්ට වඩා සීලේ ගුණෙන් උහස්සායට ගෞරව කරනවා පිදිය යුත්තම් පිදීම පින දෙමවපියන්ට සලකනවා වැඩි හිටියන්ට සලකනවා ඒගේ අවවාද අනුශාසනා ශ්‍රවණය කරන යි වාහනවා එදකොට මේ විදිහට කෙනෙගේ ජීවිතය තුළ ඔන්න දානය සීලය භාවනා වෙයාවච්ච අපචායෙන් පිදිය යුත්ම් ප ගරු කල යුත්තන්ට ගරු කිරම්. ඊළඟ කාරණයේ තමයි පත්තිධන පින් දීම පිනා පත්තානු මෝදනා පින් අනුමෝදන්වීම පිනා ඔන්න දැන් අප පින් රැස් එෙන තවත් කරම දෙක. පින් දෙනකොටක් පින් රැස් වෙනවා කෙනෙක් කරන පින් අනුමෝදන් වෙනවා පත්තානු මෝදන ඒකත් පින දසපුර්්‍යයක් ක්‍රියාතර දැ බලන් අපිට කොච්චල පින් කරගන්න කරම තියෙනවාද කියලා. අපි පින් දෙනෝ අපි දෙවියන්ට පින් දෙනවා. මිය පරලවගේ ඥාතීන්ට පින් දෙනවා. ඒ පින් දෙන්නේ මෛත්‍රී සහගත චේතනාවෙන් මයි දැම් බලන්න අපි මිය පරලවගේ ඥාතියෙක් වෙනුවෙන් පින්කමක් කරල පින් දෙනවා මෛත්‍රයක් නිසානයේදේ පින්කම කරන්න අනේ මේක අපිට මේ විදිහට උපකාර කරා ජීවත් වෙලා ඉන්නති අපිට මේ විදිහයට පිහිට වුණා ඒකෙනාගේ පරලව ජීවිතයේ සැපවත්ඒේවා සූපත්තේවා කිය මෛත්‍රී සහගත චේතනාවෙන් මයි ඒකන අරමුණු කරගෙන පින්කරල පින් දෙන්නේ එක විශහල පින එදකොට අපි පින් දෙනකොට අපේ පිණ අඩුවෙනවා නෙමයි ැ සමහරු හිතනවා මේ පින් දෙනකොට සමහරු අ නොදැනුවත්කම අනවබෝධය තුළ දැම්බලන්න සමහරු හිතන ක්‍රමයක්ත් එක ධර්මය දන්න ඇැති කෙනා හිතන ක්‍රමේ එයා හිතනවා පර්ස එකේ තියෙන සල්ලි උපියල් දාහක් තියෙනවා ඔොපියල් පන්සේයක් තව කෙනකට දුරන්නොත් මට ඉතුර වැඩට පන්සසිය මගින් භාගයක් අඩුව වෙනවා නම් ම පි කරලා තව කෙනෙකට පින් දෙන්නකොට මගේ පිනත් අඩුවෙනවාන ක හිතනවා ඒ හරි උපමාවනෙමයි ඒකනෙම උපමාව ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ පහනක උපමාවක් පෙන්නුයි අපිට පහනක් තියෙනවා ඒ පහන ආලෝකයේ පැතිරෙනවා ඒ පහනෙන් අපි තව පහන් සිය දහස් ගානක් දල්වනවා එතකොට ආලෝක අඩුවෙනවද වැඩිවෙනවාද වැඩි වෙනවා අන්න උපමාව බුදුජාණන් වහන්සේගේ උපමාාව අපි පින් කරලා අපි තව කෙනෙකුට ඒ පින් අනුමෝදන් කරනකොට පහන් ආලෝකෙන් තව පහන්සය දහස් ගානක් දල්වර්න්න දල්වන්න තව තවත් ආලෝකයේ වැඩි වෙනවා අඳුර දුරුුවෙනවා ඒ නිසා අපි පින් දෙනකොට අපේ පින තවත් බලවත් වෙනවා මිසා අපේ පින් අඩුවීමක් වෙන්න. මිනිස්සුන්ටත් පින් දෙෙන්න්න පුළුවන් ැන් කෙනෙක් හිතන්න පුළුවන් මිනිස්සුන්ට පින් දෙන්න මෙහෙමයි. අපි කාට හරි කියනවා අනේ ම පිංකමත් කරා ඔයත් ඒ පින අනුමෝදංන්වෙන් ඒකනත් අනුමෝදන් වෙන අනේ සාධ සාධ කොච්චර දෙයත්ත චේතනාවතු ලපේ මෛටත්‍රියෙන් කරුණාවෙන් සතුටෙන් කෙනෙක් කරන පිනත් දැකළ ඉරිසියා නොකර අපි ඒ පින සාධකාරදීල හදවති මනුමෝදන් වෙනවා එදකට අපේ පින බලවත්වෙනවා. පින් දෙන කෙනටත් පින් රැස් වෙනවා යයා කීනෝ මරුවන් ලි සෑයිට ගිය. අපි මේ විදිහට කප්රක් පෝජාවක් කර. අපි උදේ කිරිආහර හදල රුවන් වලි මහ සෑයට කිරයාහර පෝජාවක් කර අපි මල් අරගෙන ගෙහිල මල් පෝජාවක් කර අපි ලස්සට පිරිත් කියල අපි බොහෝ වෙවක් වන්දනා කර ස්වාමීන් වහන්සේ නමක සම්බන්ධ කරගෙන අපි හොඳට වන්දනා කළ හොඳ චෛත්‍යය වන්ධනාකරගත ඔත් මේපින් අන ෝදන් වෙන ං ඔයාටත් තේපින් අ මෝදන් කරන. කට යාටක් පුලුවන් ඒ පි අනේ සාදු සාදු මාත්තයේ පින් අනමෝදන් වෙනවා කියලා චේතනාව තුළයක්ත් ඒ සතුටෙන් ඒ පි අනමෝදන් වෙනවා. හැබැයි ඒක විපාකමි බලාගෙනන්නද ඒ වෙලාවම මේ ලැබෙනෝ නෙමේ. සමාටයේ ජීවිතය කවදහරි ලැබන්න පුලුව ඊළඟ ජීත ලැබෙනන්නත් පුලුව. හැබයි අප මිය පාලවගේ ඥාතීන්ට පින් දෙනකොට. තැයි පරදත්වූපකි ලපි හඳන්නන්නේ පින් අරගෙන ඒ පිනෙන්. සැපවත් වෙන්න බලාගෙන ඉන්න ප්‍රේත කොට්ටාස ඉන්න. අපේ මිය පරලවගේ ඥාතිීන් අතර සමහර ඥාතින් එවැනි ප්‍රේත කොට්ටාසවල් ඉපදිලා ඉන්නවන්නන්. ඒ අය අනේ අපි දරුව අපේ නෑද අපේ ඥාති අපි වෙනුවෙන් පින්කංකලනේ අපිට පින් දෙෙනවා සාදුසාධූ කියලා ඒපින් ඒ අයි අනුමෝදන් වෙනවා. ඒපින් අනුමෝදං වෙනකොට ඒ අයට ඒ පිනේ ප්‍රමාණයට සමහරුට මොහොත් එෙම. කුසගින්න හිටපයගේ කුසගින්න නිවෙනවා ආහාර පාන පහල වෙනවා පිපාසිෙන් හිටපයගේ පිපාසි සංසි වෙනවා පැම්පොකුටු පහල වෙනවා ඒ අයට සමහරුන්ට විමාන පහල වෙනවා වස්්‍ර පහල වෙනවා ඒ පිනට අනුව ඒ මොහොතෙම ඒ පින් අනුමෝදංන් වෙනකොට ඒ අයට ඒ එක අනිසංස ලැබෙනවා ඒ නිසා පින්හතුනේ අපි පින් කරලා පින් දෙනක පත්තිධාන පින්දීම පිනක් මතකතියාග දස පුුණ්‍යා ක්‍රියාතර බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වේ පින් දෙන එක ඔබ පුළුවන් තරම් පින් කරනවා වගේම ඔබ කරන පින් සතුටෙන් අන්නයට අනුමෝදන් කරන්න දක්සවේ. ඒක ඔබට පිනක් ඔබේ පින තවතවත් බලවත්වෙන කාරණය. ඊළඟට තව කෙනෙක් පින් කරනකොට පත්තානුමෝදනා කෙනෙක් කරන පින් දැකලා අනුමෝදංවෙන් හැබැයි අපිට සමාජයේ කෙලෙස්වල තියන යානකම තමයි බොහෝ සමාජය අපිට දකින්න ලැබෙනවා සමහරය කෙනෙක් පින්කරනවා දැකලා සතුටු වෙනවා වනෙමයි ඉරිසියා කරනවා ඉරිසිියාව කියන්නේ බොහෝම බයානක පාපි මේ හිතේ තියෙන පහත් සිතුවිලි දහරාව මට පින්කර ගඩ බෑන මු පින්ංකරනවා කියලාට පින්කරන කෙනාට සමහනු ඊරිසියා කරනු ඒවට දොස් කියනවා බනිනවා සමහරලාට පින් කරන කෙනගේ මොනවා හරි අඩුවක් හොය හෝ ඒ අඩුව මතු කර කර අර පිනත් එක් ගරහන්න පටන්ගන්න. ඒ තුළ රැස්වෙෙන් අකු සල් ගොඩා පිංහතුනී සමහර වෙලාවට අපි කවුරුත් මේ ජීවිතයේ නෙලන්නේ අපිම සසර වපුරපු දේවල ඒක මතක තියාගන්න පෙර අපි දන්දුන්න හදාපේ ඒධනය විාපි අ හොඳ භක්තිවිදිෙන. ි ොට පින්කංකරලා තිබ න ගේ පිනේ විපාක අදාා පිහොට පුක්තිමදිනවා. අදා අපිට යම් අගහිග කම්පිනක් කරගන්නවත් විදිහක් නැතිව කරදර බාධ අදාපිට ලැබෙනවන ඒ සසර අපිම වපුරපු දේවල්ල අස්වන්න. ඒ නිසා පින්කරනයි දිහාබල්ල සතුට වෙනවා මිසක් අනුන්ගේ පිනට ඉරිසියා කරන්න ගිහිල්ල තියෙන පිනට නැතිකර ගන්න එපා තවත් අකුසල් පුරුව ගන්න එපා. ඒනිසා දස පුුණ්‍යයක් ක්‍රයාාතර බුදුරජාණන් වහන්ස අපිට පන්නපු ඇදගත්ම කාරණයක් තමයි කෙනෙක් පින් කරනවා බලල සතුටුවෙන් පත්හනු මෝදනා කෙනෙක්ග පින් අනුමෝදන්වෙන් අනේ සාදු කොච්චර දෙයක්ද ඒ ඒ විදිහට සිිල් ගන්න වානේ ැ අපි හිතම ඔබට සිිල් ගන්න යන්න විදික් නෑ හිත හිතායි නො මොවාහන කරද. හැබැයි කවුරු හරි සිිල්ගන්නවා ඔබේ අසල් වැසසියෙක් වෙන්න පුළුව තමහට ක් අමනාප නෑදෑයෙක් වෙන්න පුළුව. ඒ බල සතුටෙන් අනේ කොච්චර දෙයක්ද හනි ඒ අ හරි සෙල් සමාධන් වෙලා ගුණධර්ම පුරනවා නම් කොච්චර දෙයක්ද. මමත් ඒපින් අනුමෝදන් වෙනවා කියලා කෙනෙක් සිල් රකිනවා දැකලා අපිදම කෙනෙ ලස්සන පින්ක මක්කන වගේ දර ධන පංකමක් කරන. ඔබට ඒ තරාව ලොකෝට ධානයක් දෙන්න බැරිවෙන්න පුළුවන් ඔබට යම් ප්‍රශ්නතියෙන්න්න පුළුව හැබැයි කෙනෙක් කරන පිනක් සතුටින් අනමෝදන්ුවෙන් අඩුගානග හිල සහයෝගයක්ත් දෙෙන වචනකින් හරි නේ කොච්චර දෙදව යාල පින්කරන අපි දැක්කා. අපිත් සතුට අපිත් අනුමෝදන් වෙන. ඔලට තවතවත් මේ වගේ පින්කරගන්න ලැබෙන්න්න ඕනේ. බලන් කොච්ච ලසඳකල්. ඒ වගේ මෛත්‍රී සහගතව කෙනෙක් කරන පින සතුටින් අනුමෝදන්වෙන්න පින්කරනයට හදවති මාශිර්වාද කරන්න. එතකොට ඔබේ පින බලවත් වෙනවා. පත්තිධන පින් දෙනේ කත්පිනා. ෙ කරන පින් ඉරිසිාවක් නැතුව කුහකකමක් නැතුව සතුටින් හදවතින්ම මෛත්‍රී සිතෙන් අනුමෝදන් වෙනවනං ඔබේ පින් තවතවත් බලවත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දස පුුණ්්‍යා ක්‍රියාතර පෙන්නනවා ධර්මා ශ්‍රවනය පිනක් දැ බනහනක පොංචි පහය පිනක් නෙමේ. බනඇසීම පි බනහන වෙලාවට දැන් අපි හිතමු අපි පැයක් බණහන. ංගතුන ඔබ නාහනකොට ඔබේ රාග යටපත්වෙනව ඒ වෙලාවට දේශ සිතුවිලි යටපත්වෙනවා ඒ වෙලාවට මෝහේ යටපත්වෙනවා රාග දේශ මෝහ යටපත් වෙලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ හිත පිහිටනවා. හිතේ සද්දහදී ගුණධර්ම වැඩෙනවා. ප්‍රඥාව වීරිය දහම් දැනුව මේ බෝධිපාක්ෂික ධර්ම බණහනකොට හිත තුළ වැඩෙනවා. ඒක විසාාල පිනම්. ඒ නිසා බනහන්න එක පුරුද්දක්කර ගන්න දැම් බලන්න අද කොච්චර බනතියෙනවද දවස්සකටක බනත් දෙෙක් ඔය අන්තර ජාලි ඕන තරම් බනතියෙනවා. අද බනම යනරූපවාහහිනි නාලිකා ගුවන්නදිල නාලිකා කොච්චර බණ ඇහෙන දවසා කාලයද මේ අපි ඒනිසා බනහන්න පුළුවන් තරම් බනහන් සමහර බනතේරෙන් නැතිවන්න පුළුව සමහන්ලාට ඔබේ මට්ටමත්තෙක් ඔබට හිත යනයේ බන ගැඹුරුයි ඒ හාමුදුරු කියීන වැටිකා ගැුරු වැඩ. ැයි බ නිතර නිතර බණහනකොට ඒ ගැමුරු දෙවබට තේරුම් ගන්න පුළුවන් දවසක් එෙනවා. ඒ නිසා බනහන එක නවත් අන්න එපා පුළුවන් තරම් බණහන් දස පුුණ්්‍යක්‍රාතර අටවෙනි කාරණය ධර්මශ්‍රවනය ඊළඟට ධර්ම දේශනා කිරීම බන අහනව වගේමයි බන කියන දස පුුණ්‍යක්‍රයාාතර පිනා ැ ඔබ ලන්න්න බන කියෝවන් ධර්ම දාානයේදන්න. අඩුගාන ඔබට බණ කියන්න පුළුවන් ඔබ මේ යහපු මේට මේ ධර්මදේශකයක් වෙන්න ඕන්නෑ මතකතියාග. අහපපු බණටික දැන් අද මේ ධර්ම දේශනාවද කියවෙච්ච ත්‍රිවිධ පුුණ්්‍යයක් ක්‍රියා දසපුුණ්්‍යයක් ක්‍රියා. සාහරන්සයක් හැටියට මේ දහයි මතකතියාගෙන තව කෙනෙකුට කියල දෙනවා. කවරු හරි වැරදි මතයක් දරනවා අන යාව නිවරධ කරනවා. පි කවරහර කියනවා කතා කර කරඉන්නකොට න ඉතින් අපිට නං ඔය පිංකරන්න ලොකෝට සල්ලිනෑ අන්න එතකොටම කියලාලදෙනවා පින්කරන්න සල්ලි ඕන්නේෑ මෙන්න මෙහෙ මම් බනක් ඇැහුවා. මේ විදිහට පින්කරන්න පුළුවන් මේ වගේ පින්කරන්න පුළුවන්. සිල් රකින්න කෙනා හම්බ කරනෙ එකත් ඉතුරු වෙනවා. අනවශ්‍ය වියදනුත්නෑ. පිනාතර අග්‍රම පින භාවනාව. ඊළකට පිදියයුත්තම් පුදනොට ගරු කල යුත්තන් ගරුරන්නකොට. අපි කරන තව කෙනෙකුට අනුමෝදන් කරනකොට පත්ති දාන පත්තාන මෝදනා කෙනෙක් කරන පින් දැකල හදවතින්ම සාදු කියර සතුට වෙනකට පින් රැස් වෙනවා. ඊළඟට බනහනකොට පින් රැස් වෙනවා. එතකොට අපි කෙනෙකුට කියලා දෙනවා. ඒකත් ධර්මය කියල දීම. ධර්ම දේශන කෙනෙක් ධර්මය තුළ පිහිට ඕනකොට පිනා එක විශාල පිනක්. ඒ නිසා පින්ගතුනේ ධර්මයේ කියාදීම ධර්ම දේශනා කිරීම විශාල් පිනා ඔබ ඔබේ ශක්ති පමණින් අහපු බණ ටික ගෙදරඉන්න කීප දෙනා අල්ලගෙන හරි කියලදේ ඔබට සිය දහස් කනම් එකතු කරලා ධර්ම දේශනාරන්න බැරිවී හැබයි ඔබට ඒව කරන්න පුළුවන්. ධර්මදේශනා සංවිධානය කරලා ශමීන් වහන්සෙනමක් වඩම්මල බණ කියෝනෝ දහම් පොත්පත් මුද්‍රණය කරලා බෙදාහරිනෝ ඒකත් ධර්මදානය ධර්මේ තව කෙනෙකුටහන්න සලස්සන ධර්මදානයක දායයිකත්්‍ය භාරගෙන තව පිරිසකට විශාල පිරිසටේ ධර්ම දේශනාව අහන්න සලස්සනවා ඒකත් විශාල පිනම්. ධර්මදානම පිනම්. ඊළඟ දසවෙෙනියක තමයි දිට්ටි උජු ගත්ත කියනවා ලෞකික සම්මාධිට්ටිය දසපුුණ්්‍යයක් ක්‍රියාතර දහවෙනියක දැම් මතකද ඔබට මේ කාරණ කියපේ දානය සීලේ භාවනාව වෙයාාවච්ච අපචායනයේ කැන පිදී යුත්තම් පිදීම ගරු කළ යුත්තට ගරුකිරීම ඊළඟට පත්තිධාන පත්තාන මෝදනා ප පින් අනුමෝදන් කිරීමත් කෙනෙක් කරන පින් තමන් අනුමෝදන් වෙන එක. ඊළඟට ධර්මශ්‍රවනය බනාහනක ධර්ම දේශනා කිරීම දහවෙන එක තමයි දිට්ටි උජුගත කියන්නේ ලෞකික සම්මාධිත්්‍යය. කම්මස්ස කතා සම්මාධි්්‍යිය. පව ගැන තිකර ගන්න විශ්වාසය අවබෝධය ඒ පිනා ඒනි සයි දස පුුණ්්‍ය ක්‍රියාතර දසවස්තුක සම්මාධිත්‍යත් දහවිනියට බුදුරජාණන් වහන්සේ එකඇතු කරලා තිය ඒක සඳහන් වෙනවා ධනය පින අත්ති දෙන්නම් දන්දන එක පිනක් කියල විශවාස කරනවා ඒකත් පිනා කෙනෙක් කරන පින්කං ඇපව පස්ථන කටේ තුළලින් විශාල පිනක් රැස්සේෙන. මෙලවක්තියෙනවා පරලවක්තියනවා ඒ දැගත් න්නේ පින්වතුනනි කෙනෙක් පින් කරන්න පෙළවෙන්නේ මෙලෝ පරලව දන්න කෙනා තමයි පින්කරන්න මවුට සැලකීමේ විපාකයක් ලැබෙනවා. පියාට සැලකීමෙන් විපාකයක් ලැබෙනවා එක පිනා එක දන්න කෙනා තමයි දෙමවක කියට සලකන්. ඕපපාතික සත්ත්වයල් ලෝක ඉන්නවා තමන් කරන හොඳනරක කර්මයන්ගේ විපාක තමන් කරාම එෙනවා. මන්ගේ නුවනින් ජීවිතය අවබෝධ කරන ප්‍රකාශකන ශ්‍රමණක් බ්්‍රාක්්මණවරු මේ ලෝකෙ පහළ වෙනවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලගැන ඇති කරගන්න විශවාසයේ සද්ධාව ගෞරවේ. එක දසවස්තුක සම්මාධිට්ටියයට අයිති දෙය. දහවෙෙනයට කතා කරන්නේඒ කාරණය. එහෙමනම් ඔන්න ඔය කරුණු දහයි ඔබතුළ ඇතිකරගත්තෝ. ඔබේ ජීවිතයේ හැමදාම නිරන්තරයෙන් හැම මොහොතීම පින් රැස්වෙන. දස පුුණ්්‍යාක්‍රියාවලින් පිරීතිරී යන ජීවිතයා. දැම් බලන්න මේ කරුණු දහයි අපි දන්නවන මේ දහයට අනුව අපි කටුතු කරනවනක් අපිට දවසගානෙ කොච්චර පින්කරගන්න අවස්ථාව තියෙනවාද කියලා ඔබමහිතන් අපේ ශක්ති පමණින් අපි පුළුවන් විදිහට දම් පිින්කං කරන. පුළුවන් උපරිමෙන් සිල් සමාධන් වෙලා සීලාදී ගුණ ධර්මාආරක්සාක හැබැයි දිවිහිමීමෙන් පන්සිිල් ඩකින්න උත්සාකර. සතර පෝට බැයිනං අඩුගාන පසොලොස්සකට හරි නිදහසට කරුණු හොයන්න උත්සාහ කරන්නේ පා දැම් මේ වසංගතයත්ක පන්සලට යන්න බැරි නිසා සිිල්ගන්න. ගෙතර ඉදං හරි සිල්ගන්න නිදහසට කරුණු කිය කිය ලැබි අවස්ථාව අතාහරිත් එපා. අපි දන්නේ නෑ වසංගතය ඉවරවන්නකොට අපි ජීවතුන් අතර හිදීද. ඒ නිසා මේ වෙලාවෙ ගෙදර ඉදං හරි සිල් සමාදංවෙන්. බලන්න ලූප හිනිී වල න්විදිී විල්ල ොච්ර ර්ම දේසන හනවාද පෝයේ දවසට අඩුගාන සතර පෝයේම සසිල් ගණන්න ක ෙනනාට ගෙදරහිද හරි සසිල් ගන්න පුළුව. උදේ පාන්දර ගෙදරෙහි දන් සසිල් සමධන් වෙනවා. ගෙදරයිදන් දවසම බනහනව භාවනා කරනවා ගුණ ධර්ම පුරනවා. ඔබට පෝයේ දස ගෙදර ඉදන් හරි සිල්ගන්න පුරතුව. ඒලාඟට භාවනා කරන්න මෛත්‍රියය පිනනාතර ආග්‍රම පින කොච්ර පින් රැත්තිසෙනවාද ඊළට පිදිය යුත්තම් පුදනවා ගරු කළ යුත්තාන්ට ගරු කරනවා විශාල් පින් ජීවිතය රැස්වවින දෙයා. ඊළඟට තමං කරන පින් අනිත්තායට අනුමෝධන් කරනවා. කෙනෙක් කරන පින් දහම්දිහා බලල සතුටිං ඉරිසිියාවක් නැතුව හදවති මනේසාදු කොච්චර දෙයක්දද කියලා කෙනෙක් කරන පින් අනුමෝදන් වෙනවා පත්තානු මෝදන. ඊළඟට බනහනවා ධර්මයේ ශ්‍රවණය කරනවා. මොත් හ ධර්ම වක කියෙනෙකුට කියල දෙ නො ධර්ම දේශනා කරනවා. ධර්ම දේශනා කරවනවා ස්වාමීන් වහන්සසිල වඩම්බල බඩ කියවනෝ. ඒ ධර්ම දේශනාවෙනුවෙන් දායකත්ති දරනවා. දහම් කරුණු දහම් පොත්පත් මුට්ටනය කළ අනිත්තායට බෙදාහරිරනවා බලන් කොච්චර පින්ඩඩස්සෙනවාද ෙල්ඟට ලෞකික සම්මාධීත්තිය. කර්ම කරුම් පල විශ්වාසේ, පිින් පෞ ගැන විශ්වාසේ මිලෝ පරලෝ පිළිගැනීම මේක පිනක්වා. ඔන්නඔය කාරණා දහයි ඔබ තුළ ඔබ ඇතිකරගෙන නම් ඔබ දස පුුණ්ඥයක් ක්‍රියාවලම යෙදෙන කෙනෙක් පින්වතුන් ඔබේ ජීවිතේ දවසින් දවස පිනෙන් පිරිලා ඉතිරිලා යන කෙනෙක් ඔබේ ජීවිතයට පුුණ්්‍ය ගංගාවල් ගලන කෙනෙක්කඔබ ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය නිකරුණේ ගෙවිල් අවසන්වෙන ඉට තියාගණ් එපා අපි දන්නේ නෑ බලන්න මේ වසංගතය අනාගතයේ මොනවගේ තව වසංගත විපාත් සමහට භූමිකම්පා නායාම් සුනාමි වගේ විපත් අපි දන්නේ නෑ කවදා කොහොම මොන විදියට. අපි කවදාවත් හිතුවත් දැන් බලන්න මීට අවුරු දෙකතුනකට කලෙක්. ඔබ හීනෙකින්වත් හිතුවද මේ වගේ කාලයක් අපිට උදාවේ මේ වගේ වසංගතයක්ක මෙහෙම මූුණු වහගෙන මෙහෙම බයින් ජීවත් වෙන්න වෙයි. අපි කවුරුත් හිතුවෙන හිතන දේවල් නෙමෙයි වෙන්නේ. නොස්සිතන දේවල් ෝක සිදුවයි නොමේ තමයි සභාව ධර්මයයක්ත්ය එක්ක ජීවිතයස්භාව මේ ජීවිතය අහස භහාවේමැනහි කරන්න. උපන්නාවු සෑම සත්යෙක්ම මොහොතින් මොහොත ෂණීර්ෂණය ගෙවෙන හැම ප්‍රයක් දවාලක්ම මරණට ලංවෙනවා. අපි දන්නේ නෑ කව දක් කොතන කොයි මොහොතේ මොන විදියට අපේ ජීවිත අවසන්වෙලා යනවද කියල්. ඒනි සාප්‍රමාදී වන්න අප්‍රමාදීව ගුණ ධර්ම පුරන් ති ඔබ හැම දෙනාට මේ ලැවිච් මනුස්ස ජීවිත අවසන් වෙන්න පෙර. සද්ධහාදී ගුණ ධර්ම දියුණු කරගෙන. උතුම් වූ ධර්මයේ ම අවබෝධ කරගන්නම වාසනාව ලැබේවා 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 කෙල් අපි ආශිර්වාද කරනවා. ඉතින් පිංහතුනේ අද ධර්මශවනින් අපි රැස් කරගත් සියලුපෙන් සියල්ලු දෙවියෝ සාධකාරදිදිී මේ පින් අනුමෝදන් වෙත්වා ඒ දෙවියන්ගේ පෙහෙට රැකවර නාශිර්වාදී ඔබ හැම දෙනාටම ලැබේවා කෙල් අපි ආශිර්වාද ප්‍රාත්ථනා කරනවා ඒේ වගේ මද මේ ධර්මදේශනාවේ පින් බර දායකක්තේ දරම කටුතු කරන්නට දනේ ඔස්ටේලියාවේ මෙල්බන් න පදිංචි. ගැමුණු දිසානායක මහත්ම මන්ජරි වන්දිරත්න මහත්මිය සාධිනී අශානිිකයට දියනයන් ඇතුළේ පවුලේ පිංගතුන් විසි. තින්ඒ හැම දෙෙනම නිදුක්ේවා නිරෝගිවේවා සුවපත්තේවා. උතුම් ධර්මාවපෝදය පිණිස්සමේ අයට මේ ධර්මදාන මේ පිනාශිර්වාදයක් වේවා කියලා ප්‍යාශිර්වාද කරනවා. ලක්්මි අතනායක මෑනියන්ගේ අසු එක්වනි ජන්මදිනය වෙනුවෙන් ඒ මෑනියන්ට නිදුක් නීරෝගී සම්පත්තිය දීර්ගා විසම ලැබේවාෙන ආශිීර්වාද ප්‍රාර්ථනය පKේ වෛතිතිලක පියානට නිදුක් නීරෝගී සම්පත්තිය සැලසේවාකෙන ආශිර්වාද ප්‍රාර්ථනයක් මීට වසර දෙකට පෙරමිය පරලවයන්නට එදනු DMම් දසනායක පියානන්ට පින් අනමෝදන් කිරීමත් ඊට වස්ස ොල්ලහකට පෙර මිය පලව යන්නට ඉදනු චන්න ජය තිලක පුතුතන්ට පින් අනමෝදන් කිරීමත් මිය පරලවගේ වර්ග පරම්පරාගත සියලූම ඥාතීන්ට පින්දීම අරමුණ. ති මේේ නම් සදහක කර පු ඥාතීන් වගේම ඔබ හැම දෙනාම ඔබ නමේ මියගේ ඥාතීන් සසිහිපත් කරගන්න. ඒ අයි සාධ කාරදිදී මේ පින් අනමෝදන් වෙත්වා එයගේ පරලව ජීවිත සැපවත්තේවා සූ පත්තේවා සසර දුකින් අතමිදේවා කෙල සාදු කෙල පින් දෙන්න. ගේම ජිවත් ේ ්‍රාන්ධ ෑනන්ට නි ක් නි ෝගී සම්පත්තියල බේවාකි ආශීෙන්වාදය පවල හැම දෙනටමත්. සජීවත්වන සේලු දෙනාටමත් අදදායකත්ති දර ෝස්ටේලියාව ිල්බ න පදදිංචි ගැමුණු දසනයක මහත්ම මංජරී ෛද්‍යතිලක මහත්මිය සාධිනී අශානිකන දියනයන් ඇැතුළේ පවල හමනමත්. ඔබ හැ දෙනාමත්. ධර්මයේ ශ්‍රභණයකර ලක්වාස ලොවාසි හැම දෙනාමත් ඔබ හැම දෙනාමත්. නිදුක්වේවා නිරෝගි වේවා ස්ුව පත්තේවා හැමදිනාටම මේ උතුම් ධර්මශ්‍රවනයක් ධර්මදානයේ පිනම් ධර්මාවබෝධය පිණිසමාශිරවාදයක් වේවා කෙලපි ආශිරවාද කරනු ආකා සටhාජබුම් මට්හාා දේවානාගා මහිද්දිිකා පුഞඥන්තංගන මෝදිත්වා චිරන්ඩක් හන්තුලෝක සාසනං ආකා සටhාජබම් මට්හාා දේවානාගා මහිද්දිිකා පුഞන්තංගන මෝදිත්වා චිරන්ඩක් හන්තු දේශනං ආකා සට්හාජපුුම් මට්හා දීවානාගා මහිද්දිිකා පං්ඥන්තන් අනුමෝදිත්වා චිරන්ඩක් කන්තුතුවන් සදා හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. සියලු සත්හයෝවු නිදුක්වෙත්වා නීරෝගීවෙෙත්වා ස්ුවපත්වෙෙත්වා මේ වටිනාසත් ධර්ම දේශනාව ශ්‍රවණය කරවුන් ලක්වැස්සි ලෝවැසි ඔබ සිලු දෙනාව ධර්මී සැනසෙත්වා සලු දෙනාටම ධර්මාවබෝධයම ලැබේවා. අපේ පින්සිතෙන් ට්‍රාත්තනා කන්නවා. සැදපස් සොපෙන්නතුී අද මේ සධර්ම දේශනාව ඔබාප සලු දෙනාගීම ජයවිත්තවලට වටිනාව වැදගත්තුන දහම් කරුණු ගන්නාව ගෙනසිේදු කරව. අපගේ ගෞරවනීය පෙන්ින්වන්තස්වාම් දැන් හන්සේ වෙන අවසරැ සේපත් කරන්නට අතුරුගිරිය ශ්‍රී සදහම් පදන මේ ගෞරවනීය නිර්මාත්‍රුවර. දි ෙහෙන්පුර ශීල සස්වාරණ ගලන් භික්‍ෂු මධ්‍යස්ථානයේ ගෞරගනීය නිර්මාත්‍රුවර පරම පූජනීය විචිත්‍ර ධර්ම කතිකදය පෙනට පහළෝලු අවසරෑ නම කියනට අප පෙනත් පූජපාද ගලිගමයේ ඥානදේපාපගේ පෙන්වන්ත ස්වාම් දැන් වහන්සේට සසුම් කෙතාස් වදන්නට මේ සම්මුදු සසන බබලවන්නට තත් මෙලෙසම ශක්තිය දෛර්රය ලැබේවා නිරෝගී භාාවය නිරන්තරයෙන්ම අපගේ පෙන්වු අන්තස්වාමින් වහන්සේට ලැබේවායි කියලා හැම දෙනාම සාධ කාරයක් ලබා දෙමෝ. සාධහෝ සාධෝසාධහෝ. අද මේ වටිනා සත්ධර්ම දේශනාව ඔබයත ගෙනනීම සඳහ පින්බර්දායකත්වය ගෙන කටිත කරුන් ලැබූ. වොස්්ටෙලියාවේ ෙල්බ නුවර පදිංචි ගැමුණු දසනායක මහතා මංජරී වෛද්‍ය තිලක මහත්මිය සහ සාධිනී අශානී යන ධ්‍යියනියන් ඇතුළු සිරෝ දෙනාටව. අපි නිරෝගී භාවය ප්‍රාත්ථනනා කරනවා නිරෝගී සම්පත්තිය ලැබේවා මේ සංසාර ගමනින් නික්මණින්ම බිදන්නට ඔබ සල දෙනාටම මේ පින් පෙත්තන් මෝදන්ම වේවායි, ප්‍රාත්ථනාක නොමේ පිනම හේතුවාසනාම වේවායි. අපේ ප්‍රාත්ථනා කරනවා, සිරු දෙනාටම නිෙසද්ධර්ම දේශනාව, ධාන්න පාරමිතහාවක්ම වේවායි ප්‍රාත්තනාය කරමින්. සුදනවන්නේ මේ වටිනා සධර්ම දේශනාව නිමාකරමින්. බගේ හනින් සමගෙනයන්නටයි තවත් මෙවැනිීම මෙත් සදහම් දේශනාවක් තුළින් ඔබහ මේ බලාපොරොත්ය ඇතිබ සමගන් අවසරයි සතනාටම සම්මා සම්බදු සරණයි.